Ne? Subscribe'ların ne? ඉක්මට ගෙදර යන්න ඕන. අරෝ ගෙදර විනාශ කරලා ඇති මේ ටිකට. හිත හොඳ එකා කොච්චර වුණත්. ටනනනනන් ටනනනනන. ටරරරර ටරරර ටරරරරර. එයා ප්‍රශ්නයකෙත් මෙච්චර සුවඳක් නෑ. මොකද්ද අප්පයි එකපාරටන සුවඳ? හඳුන් කුරු පැක්ටියනේ පහු වුණේ. මගේ කොන්ද අප්පච්චේ මගේ ඔළුව ඉවරයි මේ කෙල්ල අයියෝ කොහේ මතු වුණාද දන්නේ හිතේ තියෙන මනස්ගත වෙන්නේ නැති මට මේ පේන්නේ මේ ජනිලෙන්වත් එළියට යන්න වෙයි චූටිමැණිකේ සෙල්ලම් කරනවද? ඔව් අයියේ. එන්නකොට ගම්මා අත් එක්ක සෙල්ලම් කරන්න. අනේ චූටි කෙල්ලේ. මම මේ පාර පැත්තට ගිහිල්ලා එන්න කියලා හැදුවේ. මගේ යාළුවෝ ටික එනවා කිව්වනේ. මං ගිහිල්ලා එන්නම්. ඇවිල්ලා අපි සෙල්ලම් කරමු හොඳේ? අක්කා ඉන්දියානම් මාත් එක්ක සෙල්ලම් කරනවා. හරි හරි ඉතින් කෙල්ලේ. මං එන්නම්කෝ ඇවිල්ලා සෙල්ලම් කරමු. කොකෝ මං ඉක්මනට ගිහිල්ලා එන්නම් ඈ. හා ගිහිල්ලා එන්නකෝ. හොඳ කෙල්ල. චූටි මණිකේ මයි කෙල්ල සෙල්ලම් කරනව නේද? අපි ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරමු රත්තරන්. දැන් යන්න ලැහැත් වෙන්න ඕන යමු යමු. යන්නම් යන්න. අක්ක නැතුව මෙහි ඉඳලා වැඩක් නෑ මට පාළුයි. එයා ඉන්දියානම් මට පාළු නෑ. යමු අම්මේ. ඔව් පුතේ යමු. එන්නකො ලැහැත් වෙන්න. අක්කේ අපි යන්න කියලා බැලුවේ අක්කේ. ඇයි නංගී දැන් යන්නේ? වසන්තක බිස්නස් වැඩ එහෙම සෑහෙන්න පාඩු වෙලානේ අක්කේ. දැක්කනේ දා කංකේන්ද්‍රී ගාව පැටි. අනේ නංගී කවුද ඕවා ගණන් ගන්නේ? වසන්ත මල්ලි උනත් කොච්චර ගැහුණාද දුව හොයන්න. පව් නංගී ඒ කරපු හරිය හොඳටම ඇති. අපි ගියා කියලා තරහ වෙන්න එපා අක්කේ. ඕනෙම දෙයකට කෝල් එකක් දෙන්නකෝ. මං එතනින් එන්නම්. හරි මං ඒක දන්නවා කෙල්ලේ. ගිහින් ලැහැත්ති වෙලා එන්නකෝ. රාජකුමාරයා අශ්ව කරත්තෙන් ආවා. රාජකුමාරය මල්ලඩි අරගෙන ආවා ආවා. මයිකලයා අම්මා අදරයට ජගත් අයියට ගේම දිනේක් ගැන කතා කරගන්න වෙන්නේ නැති. හෙලෝ හෙලෝ හරි වැඩේනේ බං උනේ. ඇයි බං මොකද උනේ? අර කෙල්ල උස්සපු තැනදී බං මේ වැඩේ උනේ. ඇයි බං? එතනදි මොකද උනේ? මං සින්දුවක් අහහ ආතල් එකේ ආවේ. අර හරියෙන් යද්දි සුවඳක් ආවා. මං පැත්ත හැරිලා බැලුවා බං. බලනකොට අර කෙල්ල ඉදියා ඉස්සරහ සීට් එකේ. අම්මෝ එච්චරයි මතක. වාහනේ කොණ්ඩරි 10ක් විතර ගහලා නැවතුනේ බං. මගේ වාසනාවක් තිබිලා බේරුණා. ඔළුව පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිනු එච්චරයි. වෙනනම් කිසිම අවුලක් නෑ. හිතේ බය තමයි තියෙන්නේ බං. අම්මෝ මෙහෙම දෙයක් වුණාමයි. හරි 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 උඹට කරදරයක් නැත්තං එච්චරයි. වාහනේ හදාගන්න සල්ලි මං දෙන්නම්කෝ. උඹට කරන්න නැති උදව් මං ගාව තියනවාද මයිකලයා? මේ ඉඳපන් මං එන්නම් උඹව ගන්න. උතන්ටම් වෙලා ඉඳපන්. හරි 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 ඒක මං බලා ගන්නම්කෝ. බොහොම ඉඳපන්. උඹ කියන විදියට තරින්දුවා එදා පට්ට සීන්යක් වෙලා තියෙන්නේ නේද? උඹ මේ මොනවා කියනවද? යකෝ අරුව කෑවා චිරිස් බිරිස් චිරිස් බිරිස් චිරි බිරිස් චිරි බිරිස් ගෑවා. අම්මෝ අරුගේ ලේ පැන්නවා බං.
උඹ කියන විදියට අරිනව මාර සීන් එකක් නේ වෙලා තියෙන්නේ. ඔව් බං. එහෙන් දැකු මම තමයි ඉතින් විශ්වාස කරන්නේ. මේක දැකපු නැති එකෙක් නම් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මං එදා තමයි දැනගත්තේ බං අදෘශ්‍යමාන බලවේග ඇත්තනම තියෙනවා කියලා. මේ උක්කුවලට ගේමක් දෙන්න ගිහිල්ලා නේද බං ඔය සීන් එක උනේ? ඔව් ඔව්. මම් මුන්ට එදා එපා කිව්වා යන්න. කොහෙද ඉතින් මුන් එපා කියන දෙයක් අහන මිනිස්සු නෙවෙයිනේ. අපි ඉතින් ඔච්චර දරුණුවට හිතුවේ නෑ බං. හා හා. මොකක් හරි කමක් නෑ දැන් වෙලා ඉවරයිනේ. අපි උක්කුවටයි රාජුවටයි ගේමක් දෙන්න ඕන. අනිච්ච උන් ගැන නම් මට වැඩක් නෑ. හැබැයි උක්කුවටයි රාජුවටයි අනිවාර්යයෙන්ම ගේමක් දෙන්න ඕන. රාජුවට නැතත් උක්කුවට. ඕකගේ හෙන ලොකුකම බං. ඔව් ඔව් ඔව්. ඕක තමයි අර හොල්මන් මන්දිරය ඇතුලේදී මාව බය කරලා මගේ ඔළුවට විස බීජ දැම්මේ. එදා ඉඳන් තමයි මට ඕකව බය කරන්න ඌමනාව ආවේ. ඕකට නම් අනිවාර්යයෙන්ම ගේමක් දෙන්න ඕනි බං. මට ඕකත් එක පුදුම තරහක් තියෙන්නේ. අපේ පන්තියේ කෙල්ලොත් ඉස්සරහා මං එදා බය වුණා බයවිල්ලා මට කයිසමේ චූත් ගිහිලා තිබ්බ බං. ඉක්මනටම ප්ලෑන් කරලා ගේමක් දෙමු. ආ මේ ඉන්නේ ඩයල් එක. අම්මෝ ඇති අන්තන් ඔය ඉන්නේ. නැගපන් මචන් නැගපන්. අම්මා ඔළුව පැයිලානේ. ඒ පෙරලිච්ච පෙරලිලට මෙහෙම බේරුණ ඇති බං. මටත් නම් දවස් දෙකක් දැනුණා අමුත්තක්. මාත් දැන් මාර විදිහට බයෙන් තමයි බං ගමන් බිමන් යන්නේ. කොයි වෙලාවෙත් කණ්ණාඩිය බලනවා. වෙන මුකුත් නෙවේ බං මේ හිතේ බය තියෙන්නේ. හිතේ තියෙන්නේ මේකනේ. හා හා දැන් පාර බලාගෙන එළුවපන්කෝ. නැත්තං ඉතින් ආයෙත් කොහේරි අනගන්න තමයි වෙන්නේ. මං ගෙදර යන්න ගියේ බං. බොබියා විතරයි ගෙදර. මොනව කරගෙන දන්නේ. දන්නවනිතින් මෙලහකට විනාශ කරලා ඇති ගෙදරම. ඔව් 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 ඒක හරි. යමං ක්වික්මන්ට බලන්න. කෝල් එකක් දෙන්නත් බැරුණා. කීයට ඒවිත් දන්නේ මුන්. බලමුකෝ ගිහිල්ලාම. Yes. මොකද යකෝ? අර එන්නේ බං අපිට ඕන එක. බලපන්. අද යාළුවොත් නෑ තනියම. දෙමුද ගේමක්? අම්මට සිරි. දෙමු දෙමු. මං කේස් එක අදින්නම්. ඔව් ඔව්. ඒක හොඳයි. අම්මට සිරි. අද කොල්ලෝ ටික ඇවිල්ලා නෑ වගේ. මුන් ටික මොකද දන්නේ හාමුදුරු කෙනෙක් දැක්කා වගේ මං දැක්කම නැකිලා. ආ උක්කුවා. කියපන් කියපන් හිච්චි මයිකල්. මොකද්ද යකෝ? හිච්චි මයිකල්? මං ඔබට එදා කිව්ව නේද ඔය කතාව ආයෙත් මට කියන්න එපා කියලා. දෙනවා දැනගනින් තොගේ බෙල්ල ගැලවෙන්න. අනේ මේ මයිකලයා. මට කියලා මූණ පොඩි කරගන්නද ඉඳපන් ඈ. තෝ එදා ඉඳන්ම මාත් එක්ක එල්ලිලා එල්ලිලා තවත් ලැජ්ජ නැද්ද බං? ඈ බලපන් ඔබ ගුටි කනවා කියලා හැමදාම ගුටි කනවා ඉවරයක් නෑනේ. ගුටි කෑවේ ඒ ඉස්සර. අද උඹට වෙන දේ උඹටවත් හිතාගන්න බැරි. අපිටවත් අඩුම තරමේ. ඉඳපන් මල්ලි මං බලා ගන්න. මං අල්ල ගන්න උඹලා ගහපල්ලා. අත අතරම්මයි දෙල්ලෙන්. දැන් තෝ මොකද කියන්නේ? මං උඹට එදා ඉඳන් කිව්වනේ මේකට රිටර්න් එකක් දෙනවා කියලා. මම එකට දෙක දෙනගනින් රිටර්න් දෙනකොට දැන් ඉතින් මට දුන්නු වදවලට උඹ වද විඳින්න සූදානම් වයන්. වල් බල්ලා. ඔකාට වාරයක් තියෙනවා නම් තිත්තයටත් වාරයක් තියෙනවා කියලා අමතක කරන්න එපා හොඳේම මයිකලයා. මේ අල්ලගෙන ගහන්නේ ගෑනු බං. එකෙක් අල්ලගන්න එකෙක් ගහන්න මොන ලැජ්ජ නැති වැඩක්ද? වරෙන් ගහගන්නව නම් තනියම ෆේස් ටු ෆේස් මාත් එක ගහගන්න. තොට දෙන්නේ මං දුවන්න. දුවන්න. ඉඳපන් වල් පරයා. දැන්වත් තේරුම් ගනින් අපිත් එක්ක හැප්පෙන එක ලේසි නෑ කියලා. මොටත් තිනවා මුගෙන් ගන්න වාඩුවක්. මූ සඳුනිලා ඉස්සරහා මාව පච කරපු පච කිරිල්ල උඹට මතකයිද ඈ බල්ලෝ? දැන් පලයන් මෙතනින් පලයන්.
ආවා පිට කැප්පෙන්න. හොඳ පාඩමක් ඉගෙන ගත්ත බං ඌ අද නම්. අම්මා. ඒ මොකද බං ඒ උනේ? මට කවුරු හරි ගැහුවා බං. අප්පා. මට ගැහුවා බං. බෙල්ල බෙල්ල බෙල්ල. අම්මා. අම්මා.